අයිබෝවන් සිලු දෙනාටම අද දවසේදී තයිලන්ඩ් කොලෙජ් එකත් එක්ක එකතු වෙලා ඉඳලා කතාලා හත වසර ඉතිහාසය පාඩමත් එක්ක තමයි මේ එකතු වෙලා ඉන්නේ. සාකච්ඡා කරමින් ඉන්නේ අපේ කීර්තිමත් රජවරු කියන දෙවනි පාඩම. අද දවසේදී අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා පොළොන්නරු යුගයේ පළමු පාලකයා වෙච්ච अनुराधपुर अगभागे मानव रजपलपत सह इन अनुराधपुर चोल आक्रमण पिलिबंधव मत कैति हेमोटम अपे अद दवसे कच्चा करण कुते अपे पाड़मे ईलंग कोटस मंगितना हेमोटम स्क्रीन पेन दिखेला साक्षाचारण बलापृति महा विजय बाहुन विजय बाहु प्रजतुमा पिलिबंधव महा विजय बाहु रज पिलिबंधव हदरी मटति मूलाश्र मनोद तमाइ मुलिम अभी अवधाने यमुकरण बलापृत्वेन्नी महा विजय बाहु रज पिलिबंधव අපිට දොරතුරු හොයාගන්න තියෙන මූලාශ්‍ර විදියට අපිට ගන්න පුළුවන් මහා වංශය එතකොට පනා කඩුව තඹසන්නස අඹගම්මුව සෙල්ලිපිය ඒ වගේම ගිලීමලේ සෙල්ලිපිය ඒ හැරෙනම වේලෙක්කාර දමිල සෙල්ලිපිය මේ මූලාශ්‍ර හැරුණාම චූල වංශය මේ වගේ විවිධ විවිධ සාහිත්‍යමය මූලාශ්‍ර පුරා විද්‍යාත්මක මූලාශ්‍ර මෙන්න මේ හැම එකකින්ම අපිට පළවෙන විජයබාහු රජතුමා පිළිබඳව එහෙමත් නැත්නම් මහා විජයබාහු රජතුමා පිළිබඳව තොරතුරු අධ්‍යයනය කිරීමේ හැකියාව තියෙනවා. පැහැදිලිද? උඩ අපි මේ රජතුමා පිළිබඳව ඉතිහාසයේ තොරතුරු හොයාගන්නේ මෙන්න මේ කියන සාහිත්‍යමය මූලාශ්‍ර සහ පුරා විද්‍යාත්මක මූලාශ්‍ර වලින්. මම දීලා තියෙනවා මහා වංශයේ පනා කඩුව තඹසන්නස අඹගම්මුව ශිලා ලිපිය හැරුණාම ගිලිමලේ සෙල්ලිපිය වේලෙක්කාර දමිල සෙල්ලිපිය. අපි දන්නවා මහා වංශය කියලා කියන්නේ ලංකා ඉතිහාසයේ වඩාත්ම වැදගත් සාහිත්‍ය කෘතියක්. පුතේ මේ මහා වංශය රචනා කරන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී. ඒ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී පමණ දික්සල සෙනවියා පිරිවෙනේ වාසය කරපු මහා නාම කියන හිමියන් විසින් තමයි මේ මහා වංශය රචනා කරන්නේ. මෙහි පරිච්ඡේද 37කින් සමන්විත වෙන බව තමයි පැවසෙන්නේ. එතකොට මේ මහා වංශය තුල ලංකා රාජාවලිය ගැන එතකොට රාජ්‍යයන්වල ඉතිහාසය පිළිබඳව බොහෝ තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් පුතේ මේ මහා විජයබාහු රජතුමා පිළිබඳව අධ්‍යයනය කරනකොට අපිට මේ මහා වංශය ප්‍රයෝගී කරගෙන මේ රජතුමා පිළිබඳව තොරතුරු අධ්‍යයනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ හැරුණාම පුතේ මේ මහා විජයබාහු රජතුමා පිළිබඳව තවත් වඩාත් වැදගත් පුරා විද්‍යාත්මක සාධකයක් තමයි පනා කඩුව තඹසන්නස කියලා කියන්නේ. මහා විජයබාහු රජතුමා පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ඉතාම වැදගත් පුරා විද්‍යාත්මක මූලාශ්‍රයක් තමයි මොකද පනා කඩුව තඹසන්නස. මේ පනා කඩුව තඹසන්නස පුතේ දෙගින් අඟල් එකහමාරක් වගේ වෙන පල්ලලින් අඟල් තුනහමාරක් වගේ වෙන. ඒකට රාත්තල් දෙකකින් වගේ බරකින් යුක්ත වෙන
තහඩු තුනකින් සමන්විත සන්නස. එතකොට මෙන්න මේ සන්නස හම්බ වෙන්නේ ලංකාවේ මොරවක් කෝරළයේ පනාකඩුව කියන ගමේ. එතන මේ පනාකඩුව කියන ගමෙන් හමු වුන නිසා තමයි මේකට පනාකඩුව හම්බ සන්නස කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට මේ පනාකඩුව කියන ගමේ කුඹුරක් කරමින් හිටපු කෙනෙකුට තමයි මේ සන්නස හම්බ වෙලා තියෙන්නේ. එතකොට මෙයා ගාව ටික කාලයක් මේ ගෞරව මහත්මයා ගාව මේක තියාගෙන ඉඳලා පස්සේ ඒ ගෞරව මහත්මයාගේ ගමේ පන්සලේ හාමුදුරුවන්ට මේක දෙනවා මොකක්ද කියලා හොයලා බලන්න. පස්සේ ඒ ගමේ හාමුදුරුව මේක කඹුරු පිටියේ වනරතන ස්වාමීන් වහන්සේට ලබා දෙනවා. මේක තියෙන වටිනාකම හඳුනාගන්න මේ කඹුරු පිටියේ වනරතන හාමුදුරුව මේ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා මේ සන්නස බාර දෙනවා. එවකට පුරා විද්‍යා කොමසාරිස් වෙච්ච සෙනර පරණවිතාන මහත්මයාට අන්න එතනදි තමයි මේක තියෙන වටිනාකම අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. මෙහිදී සඳහන් වෙනවා පුතේ සිතනාරුබින්හි බුදල්නා නොහො බුද්ධ රාජ කියන අමාත්‍යවරයාට ලබා දුන්නු වරප්‍රසාද පිළිබඳවත් ඒ වගේම පළවන විජයබාහු රජතුමා පිළිබඳ කුඩා අවදී පිළිබඳ තොරතුරු මේ කියන පනා කඩුව සම්සන්නසේ සඳහන් වෙලා තියෙනවා. එතෙන්නේ මේ කාරණා නිසා පළවන විජයබාහු රජතුමා පිළිබඳව අධ්‍යයනය කිරීමට මේ පනා කඩුව සම්සන්නස අපිට ඉතාම වටිනාකමකින් යුක්ත වෙනවා. ඒ හැරුණහම පුතේ මේ රජතුමා පිළිබඳව හැදෑරීමේදී තවත් වැදගත් ශිලා ලිපියක් තමයි අඹගමුව ශිලා ලිපිය කියලා කියන්නේ. මේක මේ ගලක කොටලා තියෙන්නේ ස්වාභාවික ගලෙහිම කොටලා තියෙනවා. හොඳින් බැලුවොත් පේනවා පැරණි අක්ෂරවලින් මේ අඹගමුව ශිලා ලිපිය කොටලා තියෙන විදිය. මේ අඹගමු ශිලා ලිපිය මොනවද සඳහන් වෙන්නේ? අපිට ඒකනේ වැදගත් නේද? බලමු මොනවද මේ අඹගමු ශිලා ලිපියේ සඳහන් වෙලා තියෙන්නේ කියලා. රජතුමාගේ 38 වන රාජ්‍ය වර්ෂයේදී මේ ශ්‍රීපාද වන්දනාව සඳහා ගියපු වෙලාවේදී තමයි මේ අඹගමු ශිලා ලිපිය පිහිටුවලා තියෙන්නේ. එතකොට රජතුමා විසින් ශ්‍රීපාදයේ ඉදි කරපු ගොඩනැගීම් පිළිබඳව එතකොට ශ්‍රීපාද වන්දනා කිරීම සඳහා එම මාර්ගයේ ප්‍රතිසංස්කරණය කරලා දුන්නු ආකාරය එතකොට වන්දනාවේ යන පිරිසට ලබා දිය යුතු දානමාන පිළිබඳව මේ අඹගම ශිලා ලිපියේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රීපාදස්ථාන නඩත්තුව සඳහා ලබා දුන්නු ගම්වර පිළිබඳව ඒ කටයුතු පවත්වාගෙන යාම සඳහා පත් කරපු නිලධාරීන්ගේ නාමාවලියක් පවා මේ අඹගමෝ ශිලා ලිපියේ සඳහන් වෙනවා. එතකොට දුවල පුතාලට පැහැදිලි ඇති මේ රජතුමා පිළිබඳව අධ්‍යයනය කිරීමේදී අපිට ඉතිහාසයේ වඩාත් වැදගත් වෙනවා මහා වංශය. එතකොට අපි කතා කරපු පනා කඩුව සම්සන්නස ඒ හැරුණාම අඹගමුව ශිලා ලිපියම තවත් වැදගත් වෙනවා ගිලිමලේ සෙල්ලිපිය වේලෙකාර දමිල සෙල්ලිපිය. ඒක අමතර දැනුමට මතක තියාගන්න. අපි හනන් ලියාගමු අද මාතෘකාව මහා විජයබාහු රජු. හැමෝටම මාව ඇහෙනවා පේනවා නම් හැන්ඩ් මාක් එකක් දාන්න බලන්න. හැමෝම නෝට් එක ලියාගමු. මහා විජයබාහු රජු ඔහුගේ රාජ්‍ය වර්ෂය දැක්වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1055 ක්‍රිස්තු වර්ෂ 1117 අතර තමයි ඔහුගේ රාජ්‍ය අවධිය සඳහන් වෙන්නේ. මම හිතනවා අනිත් හැමෝටමත් මාව අහනවා ඇති කියලා ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා.
හොඳයි අපි ලියාගමු මහා විජේබාහු රජු ඔහුගේ රාජ්‍ය වර්ෂය ක්‍රිස්තු වර්ෂ 1055 1110 විජේබාහු රජු පිළිබඳව හැදෑරීමට ඇති මූලාශ්‍ර දේශික ලියන්න නැද්ද නෝට් එක විජයබාහු රජු පිළිබඳව හැදෑරීමට ඇති මූලාශ්‍ර එයටතේ එක දෙක දාලා ලියාගමු අපි පළවෙනි එක මහා වංශය එතනම ලියාගමු අපි ක්‍රිස්තු වර්ෂ 5වන සියවසේදී මහා වංශය යටතේ මේ ලියමු අපි ක්‍රිස්තු වර්ෂ 5වන සියවසේදී මහාවංශය කියලා ලියලා එයට තේරියන්න ක්‍රිස්තු වර්ෂ 5වන සියවසේදී වික්සඳ සෙනවියා පිරිවනේ විසු මහානාම හිමි විසින් රචනා කරන ලදී මහානාම හිමි විසින් රචනා කරන ලදී හරි ඊට පස්සේ ලියන්න එහි පරිච්ඡේද 37කි එහි පරිච්ඡේද 37කි අපේ පරිච්ඡේද 37කින් යුතුව ඉතාම දීර්ඝ ඉතිහාසයක් සටහන් කරලා තියෙනවා මේ මහා වංශ කතාවේ ඊළඟට අපි ලියාගමු ඊළඟට වැදගත් වෙන මූලාශ්‍රය විජේබාහු රජු පිළිබඳව අධ්‍යයනය කිරීමේදී පනා කඩුව තඹසන්නස අංක දෙක දාලා ලියා ගන්න පනා කඩුව තඹසන්නස පනා කඩුව තඹසන්නස පනාකඩුව තඹසන්නස යටතේ අපි ලියාගමු දිගින් අඟල් එකහමාරක්
පණා කඩුව සම්සන්නසේඩේ ලියාගමු අපි begin angal ekahamarak palalin angal tunahamarak begin angal ekahamarak palalin angal tunahamarak e wagema රාත්තල් දෙකක පමණ බරකින් යුතු රාත්තල් දෙකක පමණ බරකින් යුක්තය රාත්තල් දෙකක පමණ බරකින් යුක්තය තහඩු තුනකින් යුක්ත වේ තහඩු තුනකින් යුක්ත වේ පණකඩුව තඹසන්නස ගැන ඊළඟ කරුණ අපි ලියාගමු මොරවක් කෝරළයේ මොරවක් කෝරළයේ පණකඩුව නම් මොරවක් කෝරළයේ පණා කඩුව නම් ගමෙන් හමු වී තිබේ පණා කඩුව නම් ගමෙන් හමු වී තිබේ මොනවද මේ පණා කඩුව තඹසන්නසේ සඳහන් වෙන්නේ ඊළඟ කරුණ විදිහට අපි ලියාගමු විජයබාහු රජුගේ විජයබාහු රජුගේ ළමා කාලය පිළිබඳව විජයබාහු රජුගේ ළමා කාලය පිළිබඳව තොරතුරු සඳහන් වේ විජයබාහු රජුගේ ළමා කාලය පිළිබඳව තොරතුරු සඳහන් වේ ඊළඟ කරුණ ලියා ගන්න සිත්නරු බිම්හි බුදල් නා නොහොත් සිත්නරු බිම්හි බුදල් නා නොහොත් සිත්නරු බිම්හි බුදල් නා නොහොත් බුද්ධ රාජ නම්
බුද්ධරාජනම් අමාත්‍යවරයාට ලබා දුන් බුද්ධරාජනම් අමාත්‍යවරයාට ලබා දුන් වරප්‍රසාද පිළිබඳව වරප්‍රසාද පිළිබඳව සඳහන් වේ බුද්ධරාජනම් අමාත්‍යවරයාට ලබා දුන් වරප්‍රසාද පිළිබඳ සඳහන් වේ පැහැදිලි මහාවංශයේ ගැන පිළියාගත්ත පනාකඩුව තඹසන්නස ගැන පිළියාගත්ත ඊළඟට ලියාගමු මොහු පිළිබඳව අධ්‍යයනය කිරීමේදී තවත් වැදගත් සෙල්ලිපියක් අඹගමුව ශිලා ලිපිය අඹගමුව ශිලා ලිපිය අඹගමුව ශිලා ලිපිය එයට තේ ලියාගමු පළවෙනි කරුණ අඹගමුව ශිලා ලිපිය රජුගේ තිස් අටවන රාජ්‍ය වර්ෂයේදී රජුගේ තිස් අටවන රාජ්‍ය වර්ෂයේදී රජුගේ තිස් අටවන රාජ්‍ය වර්ෂයේදී ශ්‍රීපාද වන්දනාවේ ගිය ශ්‍රීපාද වන්දනාවේ ගිය ශ්‍රීපාද වන්දනාවේ රජුගේ තිස් අටවන රාජ්‍ය වර්ෂයේදී ශ්‍රීපාද වන්දනාවේ ගිය අවස්ථාවේදී ශ්‍රීපාද වන්දනාවේ ගිය අවස්ථාවේදී කරවන ලදී ඊළඟ කරුණ රජු විසින් ශ්‍රීපාදයේ ඉදිකල රජු විසින් ශ්‍රීපාදයේ ඉදිකල ගොඩනැගීම් පිළිබඳව එම මාර්ගයේ
එම මාර්ගයේ එම මාර්ගයේ කළ ප්‍රතිසංස්කරණ හා එම මාර්ගයේ කළ ප්‍රතිසංස්කරණ හා එම මාර්ගයේ කළ ප්‍රතිසංස්කරණ හා වන්දනාවේ යන පිරිසට වන්දනාවේ යන පිරිසට වන්දනාවේ යන පිරිසට ලබා දිය යුතු දානමාන පිළිබඳව සඳහන් වේ. දානමාන පිළිබඳව සඳහන් වේ. ඊළඟ කරුණ ශ්‍රීපාදස්ථානයේ නඩත්තුව සඳහා ලබා දුන් ගම්වර පිළිබඳව සඳහන් වේ. ශ්‍රීපාදස්ථානයේ නඩත්තුව සඳහා ලබා දුන් ගම්වර පිළිබඳව සඳහන් වේ. ඊළඟ කරුණ ඒ කටයුතු පවත්වාගෙන යාමට පත්කල නිලධාරීන් පිළිබඳව සඳහන් වේ. මේ කොටස හැමෝම ලියාගත්තා නේද? හැන්ඩ් මාක් එකක් දාන්න මේක ලියාගත්තා නම් හැමෝම.
හැමෝම වගේ වීඩියෝ එක ඔෆ් කරන් ඉන්න නිසා මේ මන් දන්නේ කට්ටිය ලියනවද නැද්ද කියලා. හරි. මේ කොටස ලියා ගන්න ඇතිනේ. ඒ හැරුණාම පුතේ තවත් වැදගත් මූලාශ්‍රයක් තමයි ගිලීමලේ සෙල්ලිපිය. ගිලීමලේ සෙල්ලිපිය ඊළඟට වැදගත් වෙන මූලාශ්‍රය ගිලීමලේ සෙල්ලිපිය. ඊළඟට වැදගත් වෙන සෙල්ලිපියක් තියෙනවා තවත්. වේලෙකාර දමිල සෙල්ලිපිය. ගිලීමලේ සෙල්ලිපිය, වේලෙකාර දමිල සෙල්ලිපිය. මේ නම් දෙක මතක තබා ගැනීම ප්‍රමාණවත්. අපි අනිකුත් සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරමු. ගිලීමලේ සෙල්ලිපිය, වේලෙකාර දමිල සෙල්ලිපිය, තවත් ඕනනම් අපිට ලියා ගන්න පුළුවන් චූල වංශය. මෙන්න මේ කියන මූලාශ්‍ර වලින් අපිට පුළුවන් පළවන විජයබාහු, හෙමත් නැත්නම් මහා විජයබාහු රජතුමා පිළිබඳව අධ්‍යයනය කරන්න. පැහැදිලිද? මේ තියෙන්නේ පනාකඩුව තඹසන්නසේ අච්චුපතේ දක්වලා තියෙන රූපයමයි. එතකොට මේ තියෙන්නේ අඹගමුව ශිලාලිපිය. අපි ඊට පස්සේ පුතේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ පළවන විජයබාහු රජතුමාගේ කුඩා කාලය පිළිබඳව. පළවන විජයබාහු රජතුමා කුඩා කාලයේදී හඳුන්වලා තියෙන්නේ කිත්ති කියන නමින්. මත් නැත්නම් කීර්ති කියන නමිනුත් හඳුන්වනවා. කිත්ති නැත්නම් කීර්ති කියන නමින් මේ පළවන විජයබාහු රජතුමාව කුඩා අවදියේදී හඳුන්වලා තියෙනවා. කිත්ති කුමාරයා කියලා තමයි මේ පළවන විජයබාහු රජතුමාව ගොඩක් දුරට කුඩා අවදියේදී හඳුන්වලා තියෙන්නේ. එතකොට මේ කිත්ති කුමාරයාගේ මව ලෝකිතා දේවිය. කිත්ති කුමාරයාගේ මව වෙන්නේ, පළවන විජයබාහු රජතුමාගේ මව වෙන්නේ ලෝකිතා දේවිය. මේ ලෝකිතා දේවිය කියලා කියන්න පුතේ දාඨෝපතිස්ස රජ පරම්පරාවට අයිති කෙනෙක්. ඒ හැරුණාම කිත්ති කුමාරයාගේ පියා මහාසාමි මොග්ගල්ලාන. කවුද? මහාසාමි මොග්ගල්ලාන. මේ මහාසාමි මොග්ගල්ලාන කියලා කියන්නේ අපි කලින් සාකච්ඡා කරමින් ආපු මානවම්ම රජ පෙළපතට අයත් කෙනෙක්. එතකොට පුතේ මේ කිත්ති කුමාරයාට නැත්නම් පළවන විජයබාහු රජතුමාට මව් පාර්ශවයෙන්, ඒ වගේම පිය පාර්ශවයෙන් මේ කියන දෙපාර්ශවයෙන්ම රාජ්‍යත්වයට උරුමකමක් තිබුණා. කිත්ති කුමාරයාට සහෝදරයන් දෙන්නේ, ඒ වගේම එක් සහෝදරයෙක් සහෝදරියක් හිටිය බව සඳහන් වෙනවා. කොහොම නමුත් මේ කීර්ති කුමාරයා කුඩා අවදියේදී ජීවෙ එතරම්ම සැප පහසු ජීවිතයක් නෙවෙයි. මොකද අපි දන්නවා, අපි කලින් සාකච්ඡා කරා චෝල ආක්‍රමණය නිසා රජ රට මේ වෙනකොට චෝලයන් අතට පත් වෙලා තිබුණා. ඒකට රාජ්‍ය උරුමකරුවන් හැමෝම රෝහණයට ඇවිල්ලා සැඟවිලා, මලේ රටේ සැඟවිලා තමන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමේ විශාල සටනක තමයි මේ වෙලාවේ හිටියේ. ඉතින් මේ කුඩා කිත්ති කුමාරයාව ගොඩක් දුරට රැක බලා ගනිමින්, ඔහුට ආරක්ෂාව සපයමින් කටයුතු කරේ අපි අර මුලින්ම කතා කරපු පනාකඩුව තමසන්නසේ කතා කරපු සිටනාරු බිම්හි
බුද්දල්නා එමත් නැත්නම් බුද්ධ රාජ කියන අමාත්‍යවරයා. ඒතර මේ බුද්ධ රාජ අමාත්‍යවරයා තමයි මේ රජපෞලට ආරක්ෂාව සපයා දෙමින් කටයුතු කරේ. විශේෂයෙන්ම මේ කිත්ති කුමාරයා කුඩා අවදීදී මලේ රටේ සැඟවිලා තැනින් තැන ගමන් කරමින් තමයි ජීවත් වුනේ. ඇයි? චෝලයන්ගේ ආරක්ෂා වීම කොහොම හරි කරගන්න ඕනි වුණා නේද? කුමාර අවදීදීම චෝලයන්ට අසු වුණොත් අනිවාර්යෙන්ම මරණය අත් වෙනවා. ඒ නිසා මොහු රැක බලා ගනිමින් ආරක්ෂා කර ගැනීමේ කටයුතු කරා බුද්ධ රාජ අමාත්‍යවරයා. ඒකට මේ කැලේ තමයි වැඩිපුරම ජීවත් වුනේ කුඩා අවදී. ඒ නිසා මේ ඔහුට එතරම් සැප පහසු ජීවිතයක් ලැබුණේ නැහැ කුමාර අවදීයේදී අනිකුත් කුමාර රාජකුමාරවරුන්ට වගේ. මෙහෙම අටක ජීවිතයක් ගත කරමින් හිටපු කීර්ති කුමාරයා නැත්තම් කිත්ති කුමාරයා රුහුණේ පාලකයා බවට පත් වෙනවා. දන්නව ඔහුට උදව්පදව් කරපු බුද්ධ රාජ අමාත්‍යවරයාගේ උදව් ඇතුව කිත්ති කුමාරයා රුහුණේ රාජ්‍යත්වය ලබා ගන්නවා. ඒ වෙනකොට රුහුණ පාලනය කරපු කේශධාතු කාශ්‍යප සමග සටනකින් පස්සේ කේශධාතු කාශ්‍යප සමග ඇති වුණ සටනේ කේශධාතු කාශ්‍යපව පරාජයට පත් කරලා කිත්ති කුමාරයා රුහුණේ පාලකයා බවට පත් වෙනවා. ඒ ක්‍රිස්තු වර්ෂ 1055 දී. ක්‍රිස්තු වර්ෂ 1055 දී තමයි කේශධාතු කාශ්‍යපව පරාජය කරලා රුහුණේ පාලකයා බවට පත් වෙන්නේ පාලන මධ්‍යස්ථානය කරගන්නා මොහු කතරගම. ඒතර කතරගම පාලන මධ්‍යස්ථානය කරගනිමින් ක්‍රිස්තු වර්ෂ 1055 දී කේශධාතු කාශ්‍යපව පරාජය කරලා රුහුණේ පාලකයා බවට පත් වෙනවා. පැහැදිලිද? මේ කතා කරේ පළවෙනි විජයබාහු රජතුමාගේ කුඩා අවදියත් රුහුණේ පාලකයා උනේ කොහොමද කියන එකත් ගැන. පැහැදිලිද හැමෝටම? ඔව් ටීචර්. ඔව් ටීචර්. හොඳයි, එහෙනම් අපි ලියාගමු පළවන විජයබාහු රජුගේ කුඩා අවදිය. ලියාගමු මාතෘකාව පළවන විජයබාහු රජුගේ කුඩා අවදිය. එයටතේ ලියමු අපි කිත්ති කුමාරයා. කුඩා අවදීද හු හැඳින්නේ කිත්ති කුමාරයා නම්. ලියාගමු අපි මව ලෝකිතා දේවිය. මව ලෝකිතා දේවිය. පේන එකේ පේන විදිහටම මේ ටික ලියාගමු. මව ලෝකිතා දේවිය. මව ලෝකිතා දේවිය. පියා පියා මහාසාමි මොග්ගල්ලාන. මහාසාමි
මොග්ගල්ලාන මහාසාමි මොග්ගල්ලාන එතකම ලියා ගන්න සහෝදරයින් දෙදෙනෙක් හා සහෝදරයින් දෙදෙනෙක් හා එක් සහෝදරියක් විය කරුණක් විදිහට අපි ලියා ගමු කුඩා කාලයේදී කුමරු කුඩා කාලයේදී කුමරු කුඩා කාලයේදී කුමරු ඉතා අපහසු ලෙස දිවි ගෙවමින් රාජ්‍යත්වය ලබා ගැනීමට ප්‍රබල සටන් රැසක් ප්‍රබල සටන් රැසක් සංවිධානය කරමින් රාජ්‍ය බලය ලබා ගැනීමට සමත් විය. එතකොට කොහොමද මේ පළවන විජයබාහුමත් නැත්නම් කිත්ති කුමාරයා රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා කටයුතු කරේ කියන එක තමයි අපි මේ ඉස්සරහට සාකච්ඡා කරන්නේ. පළවෙන විජයබහු එහෙම නැත්නම් මේ කිත්ති කුමාරයා රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා මුලින්ම කරන්නේ රෝහණ එහෙමත් නැත්නම් රුහුණ තමන්ගේ ආධිපත්‍යයට නතු කර ගැනීම. ඊළඟට අවධානය යොමු කරනවා කිත්ති කුමරු
රෝහණයේ පාලකයා වීම පිළිබඳව කිත්ති කුමරු රුහුණේ පාලකයා වීම කිත්ති කුමරු රුහුණේ පාලකයා වීම ඒ යටතේ ලියාගමු අපි මේ සඳහා රජුට මේ සඳහා රජුට මේ සඳහා රජුට උපකාර වූයේ මේ සඳහා රජුට උපකාර වූයේ මේ සඳහා රජුට උපකාර වූයේ සිත්නාරු බිම්හි බුදල්නාහෙවත් බුද්ධ රාජ නම් අමාත්‍යවරයාවේ බුද්ධරාජ නම් අමාත්‍යවරයාවේ බුද්ධරාජ නම් අමාත්‍යවරයාවේ ඊළඟ කර්ම රුහුණේ රාජ්‍ය බලය ලබා ගැනීමට ඒවන විට පාලකයා වූ කේශධාතු කාශ්‍යප සමග කේශධාතු කාශ්‍යප සමග ගැටිනි. මේ සටනින් ජය ලබන ඊළඟ කරුණ මේ සටනින් ජය ලබන
කීර්ති කුමරු මේ සටනෙන් ජය ලබන කිට්ටි කුමරු කිට්ටි කුමරු ක්‍රිස්තු වර්ෂ 1055 දී ක්‍රිස්තු වර්ෂ 1055 දී රුහුණේ තම බලය පිහිටු වීය රුහුණේ තම බලය පිහිටු වීය රුහුණේ තම බලය පිහිටු වීය ඊළඟ කරුණ කතරගම පාලන මධ්‍යස්ථානය කරගනිමින් කතරගම පාලන මධ්‍යස්ථානය කරගනිමින් කතරගම පාලන මධ්‍යස්ථානය කරගනිමින් රුහුණේ කතරගම පාලන මධ්‍යස්ථානය කරගනිමින් රුහුණේ පළවන විජයබාහු නමින් රජවිය කතරගම පාලන මධ්‍යස්ථානය කරගනිමින් රුහුණේ පළවන විජයබාහු නමින් රජවිය කරි ගැටලුවක් තියෙනවාද? නැහැ ටීචර්. නැහැ ටීචර්. ටීචර්. නැහැ මැඩම්. නැහැ මැඩම්. නැහැ මැඩම්. නැහැ මැඩම්. ටීචර් PDF එක ගෲප් එකට දානවා ටීචර්. ටීචර්. Teacher. කේශධාතු කාශ්‍යපව පරාජය කරලා ක්‍රිස්තු වර්ෂ 1055 දී කතරගම පාලන මධ්‍යස්ථානය කරගනිමින් පළවන විජයබාහු නමින් කිත්ති කුමාරයා රුහුණේ පාලකයා බවට පත් වෙනවා. අපි දන්නවනේ රජ රට යටත් වෙලා තිබුණේ චෝලයන් යටතට කියලා. ඉතින් මේ රුහුණේ රාජ්‍යත්වයට කවුරු හරි කෙනෙක් පත් වුණ වහාම ඒගොල්ලො මොකද කරේ? අපි කලින් කතා කරා මේ රෝහණේ අඩපණ කිරීම සඳහා දියත් කරන ක්‍රියාමාර්ග ඒ විදිහටම වුන් දියත් කරා. පළවෙනි විජයබාහු රෝහණේ බලයට පත් වෙලා වැඩි කල් ගියේ නැහැ. චෝලයෝ ආක්‍රමණය එල්ල කරා. මේකෙදි දැන් කේශධාතු කාශ්‍යපත් එක්ක සටන් කරලා තමන්ගේ සේනාව දුර්වල වෙලා ඉන්න අවස්ථාවක්නේ. ඉතින් මේ අවස්ථාවේදී චෝලයන්ට මුහුණ දීමට තරම් හමුදා ශක්තියක් නැති නිසා මේ අවස්ථාවේදී රජු මොකද කරන්නේ? මලය දේශයට පලා යනවා. කලින් කතා කරේ කඳුකර ප්‍රදේශයට. අන්න ඒ ප්‍රදේශයට පලා ගිහින් සැඟ වෙනවා. එතකොට මේ අතරතුර
චෝලයන් රෝහණය පොල්ල කාලා නැවත පොළොන්නරුවට යනවා. එහෙම ගියාට පස්සේ නැවතත් රෝහණයට පැමිණිලා චෝලයන්ට විරුද්ධ සටනකට අවශ්‍ය සටන් සංවිධානය කිරීම විතරක් නෙමෙයි විදේශ ආධාර ලබා ගැනීම සඳහා බුරුමිය වගේ රටවල් සමග මිත්‍ර සම්බන්ධතා ඇති කර ගැනීමට මේ පළවෙන විජේබාහු රජතුමා කටයුතු කරනවා. මොකද චෝලයන් කියලා කියන්නේ නිතරම මෞරාජ්‍යයේ සේනාවන් ලබා ගනිමින් රෝහණයට පහර දෙමින් රෝහණයේ තිබුණු සිංහල පාලකයන්ව මර්ධනය කිරීමේ වැඩපිළිවෙලක නිරත වෙලා හිටිය නිසා රෝහණේ රජ වෙන කෙනෙකුට තවත් වෙනත් රටක් සමග මිත්‍ර සම්බන්ධතාවයක් හිමතන්තම් වෙළඳ සම්බන්ධතාවයක් මේ ආකාරයේ මොනෝයම් හෝ විදේශ සම්බන්ධතාවයක් ඇති කර ගැනීම ඉතාම වාසි සහගත එකක් වුණා. අන්න ඒ නිසා විදේශ ආධාර ලබා ගැනීම සඳහා මොකක් හරි අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒ අවශ්‍ය ආධාර ලබා ගැනීමේ අරමුණින් තමයි මේ බුරුමයත් එක්ක මිත්‍ර සම්බන්ධතාවයක් ඇති කරගන්නේ. මෙහෙම කාලයක් යනකොට මේ දේශප්‍රේමී සටනක් රුහුණේ පිළියෙල වෙන බව දැනගත්ත රජරට වැසිය මොකද කරන්නේ? චෝල පාලකයා වෙත බදු ගෙවීම නවතා දමලා රජරට ප්‍රදේශයේ කැරලි ගැසීම ආරම්භ කරලා තියෙනවා. එතකොට මේ වෙනකොට රුහුණේ රජෙක් පත් වේ කියන බලාපොරොත්තු ඇතිව ජනතාව කටයුතු කරලා තියෙනවා. මෙන්න මේ නිසා තමයි චෝලයන්ට බඳු ගෙවීම නවත්වා දමලා තියෙන්නේ. හැබැයි පුතේ මේ තොරතුරු වහාම ආරංචි වෙනවා චෝලයන්ගේ මෞරාජ්‍යය වෙච්ච දකුණු ඉන්දියාවේ චෝල අධිරාජ්‍යයට. මේ නිසා මොකද වෙන්නේ? මයික් එක ඔන් කරන් ඉන්න කෙනා ඔෆ් කරගන්න. එතකොට ලංකාවේ තමන්ගේ පාලනයට එරෙහිව ලාංකිකයන් සංවිධානය වෙන බව දැනගත්ත මේ චෝල අධිරාජ්‍යය මොකද කරන්නේ? වහාම ඉන්දියාවේ ඉඳන් හමුදා කාණ්ඩයක් මේ රටට එවනු ලබනවා. එතකොට මේ හමුදා කාණ්ඩේ මාතෘට වරයෙන් ගොඩ බැහැලා රජරට ජනතාව මර්ධනය කරමින් පොළොන්නරුව දක්වා ගමන් කරනවා. ඉන් නොනවිතුරු මේ චෝල හමුදාව රෝහණය ආක්‍රමණය කරනවා. එතකොට පළවෙනි විජේබාහු රජතුමා මේ වෙනකොට ඉතාම සටනකට හොඳින් සංවිධානය වෙලා හිටපු නිසා මේ අවස්ථාවේදී ඔන්න චෝලයන්ට විරුද්ධව නැගී සිටින සටන් ව්‍යාපාරය ආරම්භ කරනවා. මේ සටනේදී හැකියාවක් ලැබෙනවා පළවෙනි විජේබාහු රජතුමාට චෝලයන්ව පරාජයට පත් කරන්න. එතකොට මේ චෝලයන්ව පරාජයට පත් කිරීම සඳහා හැකියාවක් තිබුණු රජ කෙනේ රෝහණය පහළ වෙලා තිබුණේ මේ වෙනකම්. ඉතින් මේ නිසා ඉතාම සතුටට උද්දාමයට පත් වෙච්ච රටවැසියෝ වගේම රජතුමා ඉතාම ධෛර්යයෙන් යුතුව මේ අවස්ථාවේදී පොළොන්නරුව දක්වාම සටන් දියත් කරලා පොළොන්නරුව අල්ලා ගැනීමට සමත් වෙනවා. හැබැයි අවාසනාව කියන්නේ නැවතත් චෝල දේශයෙන් උපකාරක හමුදාවක් ලැබෙනවා. ඒ නිසා මේ ලබාගත් පොළොන්නරුව ලබාගත් ජයග්‍රහණය ඉතාම තාවකාලික එකක් වුණා. එතකොට තවත් හමුදා කාණ්ඩයක් ආපු නිසා රජුට තවදුරටත් සටන් කිරීම සඳහා සේනා ශක්තියක් තිබුණේ නැහැ. ඉතින් මේ නිසා මොකද කරන්නේ? රජරටදී යුද්ධයේ පරාජය වෙන රජතුමා ආරක්ෂාව පතා කෑගල්ල දිස්ත්‍රික්කයේ තිබුණු වාකිරිගල කියන ප්‍රදේශයට පසුබසිනවා. කොහෙද? කෑගල්ල දිස්ත්‍රික්කයේ වාකිරිගල කියන ප්‍රදේශයට
මේ තුමා පසුබසින. එතකොට සේනා දෙකකට චෝලෙන්ට විරුද්ධ සටන් දෙකක් ක්‍රියාත්මක කිරීමල තරම් රජු ශක්තිමත් උනේ නැහැ ඒ වෙලාවේ. එතකොට පොළොන්නරුව දක්වාම සටන් මෙහෙවලා පොළොන්නරුව අත්කරගෙන එතකොට රජතුමා වේ වෙනකොට හිටිය දුර්වල තත්ත්වයක. ඒ නිසා නැවතත් චෝල දේශයෙන් ආපු උපකාරක හමුදාවක් සමග සටන් කිරීමට හැකියාව තිබුණේ නැහැ. ඒ නිසාම තමයි මේ පරාජය මේ සටනේදී පරාජය වෙන්නේ. ඉන් අනතුරුව රජතුමා මොකද කරන්නේ? දිවි බේරා ගැනීම සඳහා වාකිරිගලට පසුබහිනවා. හැබැයි මේ පසුබැසීම අනිත් රුහුණේ පාලකයන් වගේ අතහැර දැමීමක් නෙමෙයි. ඔහු නැවතත් චෝල විරෝධී සටන් ව්‍යාපාරය සංවිධානය කරන්නට යෙදෙනවා. මේ චෝල විරෝධී සටන් ව්‍යාපාරය සංවිධානය කිරීම සඳහා මොහු තෝරා ගන්නවා කොහෙද වඩාත් ආරක්ෂිත ස්ථානයක් වෙච්ච මහා නාග කුල එහෙමත් නැත්නම් මහා නාග හුල කියලා හඳුන්වන ප්‍රදේශය. මෙන්න මේ ප්‍රදේශයේ ඉඳන් තමයි චෝලයන්ට විරුද්ධව අවසන් සටනකට සේනාව සංවිධානය කරනු ලබන්නේ. පැහැදිලිද? එතකොට පළවෙනි විජයබාහු රජතුමා මුලින්ම රාජ්‍යත්වයට පත් වෙන්නේ රෝහණය මුල් කරගෙන. එතකොට ඊට පස්සේ චෝලයන්ගෙන් එල්ලවන ආක්‍රමණයක් නිසා පොළොන්නරුව අල්ල ගන්නවා. නමුත් නැවතත් චෝල ආක්‍රමණයක් එල්ලවෙන නිසා ආරක්ෂා උපතාවා කිරිගලට පැනලා යනවා. එයින් පසු බහින්නේ නැතුව නැවතත් සේනා සංවිධානය කරගන්නවා මහා නාග උල ඉඳලා. කොහොම හරි මේ චෝලයන්ව පන්නා දැමීමේ අවසන් සටනක් මෙහෙයවීමේ අදිෂ්ඨානය ඇතිව. පැහැදිලිද? හොඳයි, අපි ලියාගමු ඊළඟ කරුණ විදිහට. පළවන විජයබාහු රජු
හලවන විජයබාහු රජු රෝහණයේ බලයට පත් වී පළවන විජයබාහු රජු රෝහණයේ බලයට පත් වී වැඩි කල් යාමට පෙර වැඩි කල් යාමට පෙර චෝල ආක්‍රමණයක් එල්ල විය චෝල ආක්‍රමණයක් එල්ල විය චෝල ආක්‍රමණයක් එල්ල විය ඊළඟ කරුණ එහිදී රජු එහිදී රජු ආරක්ෂාව පතා ආරක්ෂාව පතා මලය දේශයට පලා ගියේය ආරක්ෂාව පතා මලය දේශයට පලා ගියේය අවස්ථාව මොකද කරන්නේ චෝලයන් චෝලයන් රෝහණය කොල්ල කාලා ටික කලකින් නැවතත් පොළොන්නරුවට යනවා ඊළඟ කරුණ ලියාගමු චෝලයන් රෝහණය කොල්ලකා චෝලයන් රෝහණය කොල්ලකා චෝලයන් රෝහණය කොල්ලකා පොළොන්නරුවට ගියේය චෝලයන් රෝහණය කොල්ලකා පොළොන්නරුවට ගියේය ඊළඟ කරුණ නැවත රෝහණයට පැමිණ නැවත රෝහණයට පැමිණ චෝලයන්ට විරුද්ධ චෝලයන්ට විරුද්ධ සටනකට අවශ්‍ය චෝලයන්ට විරුද්ධ සටනකට අවශ්‍ය සටනකට අවශ්‍ය විදේශ ආධාර ලබා ගැනීම විදේශ ආධාර ලබා ගැනීම සඳහා විදේශ ආධාර ලබා ගැනීම සඳහා විදේශාධාර ලබා ගැනීම සඳහා බුරුමය සමග
බුරුමය සමග මිත්‍ර සම්බන්ධතා ඇති කරගත්තේය. මිත්‍ර සම්බන්ධතා ඇති කරගත්තේය. ඉන්න අනතුරුව මොකද වෙන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ දැන් බුරුමේ වගේ රටක් එක්ක විදේශ සම්බන්ධතා ඇති කරගනිමින් එතකොට රෝහණේ ජනතාව සටනකට සංවිධානය වෙන බව දැනගත්ත රජ රට වැසියෝ මේ පිළිබඳව සතුටට පත් වෙලා මොකද කරේ චෝල පාලකයාට බදු ගෙවීම නවත්වලා කැරලි ගසන්න පටන් ගත්තා ඊළඟ කරුණ දේශප්‍රේමී සටනක් පිළියෙළවන බව පිළියෙළවන බව දැනගත් රජරට වැසියෝ චෝල පාලකයා වෙත බදු ගෙවීම නවතා දමා කැරලි ගසා ඇත බදු ගෙවීම නවතා දමා කැරලි ගසා ඇත. මොන මේ අවස්ථාවේදී රජු හොඳින් සංවිධානය වෙලා හිටිය. එතකොට රටේ ජනතාව රජුට පක්ෂපාතීව විශේෂයෙන් පළවන විජයබහ රජතුමාට පක්ෂපාතීව රජරට වැසියෝ කැරලි ගසන අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත පළවන විජයබාහු රජතුමා මොකද කරන්නේ? චෝල බලයෙන් රට නිදහස් කර ගැනීම සඳහා සටන් ව්‍යාප්ත කරනවා. ඊළඟ මාතෘකාව ලියාගමු. පළවෙන විජයබාහු රජු චෝල බලයෙන් රට නිදහස් කර ගැනීම. අර මේ චෝල බලයෙන් පළවන විජයබාහු රජතුමාට රට නිදහස් කර ගැනීම තරම්ම
පාසු කාර්යයක් උනේ නැහැ. මොකද හේතුව දකුණු ඉන්දියාවේ මේ වෙනකොට චෝලියෝ කියලා කියන්නේ ඉතාම බලවත් රාජ්‍යයක් ගොඩනගාගෙන හිටපු පිරිසක්. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට සේනා බලය සම්පත් බලය තියෙන ඉතාම ඉහළ රාජ්‍යයක්. ඉතින් හැකියාවක් තිබුණේ නැහැ රුහුණේ පාලකයන්ට මේ වෙනතෙක්ම රජරටට විරුද්ධව සාර්ථක සටනක් ගෙනිහිලා මේ චෝලයන්ගෙන් රට නිදහස් කර ගැනීම සඳහා. ඉතින් පළවෙනි විජයබාහු රජතුමාටත් මේ සඳහා තාම දැඩි දුෂ්කරතාවයන් රැසකට මුහුණ දෙමින් තමයි මේ රජතුමා චෝල බලයෙන් රට නිදහස් කර ගැනීම සිද්ධ කරන්නේ. එයටතේ අපි ලියාගමු පළවෙනි කරුණ ලංකාවේ තම පාලනයට එරෙහිව ලංකාවේ තම පාලනයට එරෙහිව ලංකාවේ තම පාලනයට එරෙහිව ලංකාවේ තම පාලනයට එරෙහිව ලාංකිකයන් සංවිධානය වන බව ලාංකිකයන් සංවිධානය වන බව ලාංකිකයන් සංවිධානය වන බව සංවිධානය වන බව ඇසු සංවිධානය වන බව ඇසු චෝල අධිරාජ්‍යයා චෝල අධිරාජ්‍යයා චෝල අධිරාජ්‍යයා චෝල අධිරාජ්‍යයා ඉන්දියාවේ සිට ඉන්දියාවේ සිට හමුදාවක් මෙරටට එවන ලදී හමුදාවක් මෙරටට එවන ලදී හමුදාවක් මෙරටට එවන ලදී. දෙවැනි කරුණ මාතොට වරායට ගොඩ බැසි මාතොට වරායට ගොඩ බැසි මෙම හමුදාව මෙම හමුදාව මෙම හමුදාව රජරට ජනතාව රජරට ජනතාව රජරට ජනතාව
රජරට ජනතාව මර්ධනය කරමින් මර්ධනය කරමින් මර්ධනය කරමින් පොළොන්නරුවට ගමන් කළේය පොළොන්නරුවට ගමන් කළේය ඊළඟ කරුණ ඉන් නොනැවතුණු චෝලයෝ ඉන් නොනැවතුණු චෝලයෝ ඉන් නොනැවතුණු චෝලයෝ නැවත රුහුණ ආක්‍රමණය කළේය නැවත රුහුණ ආක්‍රමණය කළේය නැවත රුහුණ ආක්‍රමණය කළේය ඊළඟ කරුණ පළවන විජයබාහු රජු පළවන විජයබාහු රජු පළවන විජයබාහු රජු එම සටනින් ජය ලබාගෙන තිබේ එම සටනින් ජය ලබාගෙන තිබේ අවස්ථාවෙන් ප්‍රයෝජනගත් ඊළඟ කරුණ අවස්ථාවෙන් ප්‍රයෝජනගත් විජයබාහු රජු අවස්ථාවෙන් ප්‍රයෝජනගත් විජයබාහු රජු හොඳයි ගණේෂා අවස්ථාවෙන් ප්‍රයෝජනගත් විජයබාහු රජු පොළොන්නරුව යටත් කර ගැනීමට සම්මත් විය පොළොන්නරුව යටත් කර ගැනීමට සමත් විය හොඳයි නෙත්මි ජනේෂ හොඳයි පුතේ තෙසාදි තාම ලියනවද දේශික ලිව්වද කො පොත පෙන්නන්න බල හරි හොඳයි හරි තෙසන්දි